ආයුබෝවන් යාළුවනේ. අද අපි ඔයාලට කියන්න යන්නේ සර්පෙක්ව හීනෙන් දකින එකේ තේරුම් ගැනයි. සර්පයව ඔයාලා හීනෙන් දකින විදිය සහ දකින අවස්ථාවන් අනුවයි ඔයාලගේ හීනේ හරි තේරුම ඔයාට දැනගන්න වෙන්නේ. ඒ හීනේ හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලා සර්පයන්ව මොන වගේ විදියටද මොන වගේ අවස්ථාවන් වලදීද දකින්නේ කියලා හොඳට මතක් කරගෙන මේ වීඩියෝ එක බලන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න. තවමත් ඔබ විශ්ව දැනුම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. හොඳයි. හීනෙන් සර්පෙක් පෙනේ පුප්පනවා දැක්කොත් ඒක ගොඩක් සුබයි. ඔබට හදිස්සි ධන ලාභයක්, දියුණුවක්, එහෙමත් නැත්නම් යම්කිසි ප්‍රගතියක් ලැබෙන්න යන්නේ කියන එකයි ඒකේ තේරුම. හීනෙන් කළුපාට ලොකු සර්පෙක්ව කොහේ හරි ඉන්නව දැක්කොත් ඔබේ හිතේ තියෙන සිතුම් පැතුම් ඉටු වෙනවා කියන එකයි ඒකේ තේරුම. හීනෙන් ඉවකරන සර්පෙක්ව දැක්කොත් ඔබට හදිස්සි ධන ලාභයක් හිමි වෙන්න පුළුවන්. හීනෙන් සර්පෙක් හුඹක් තුලට යනවා දැක්කොත් ඒකේ තේරුම ඔබට හදිස්සි ධන ලාභයක් ලැබෙන්න යනවා කියන එකයි. හීනෙන් සර්පෙක්ව හුඹහක් ඇතුලේ ඉඳන් එළියට එනව දැක්කොත් ඒකේ තේරුම මොනවා හරි හේතුවක් මත ඔබගේ ධනය නැති වෙන්න යනවා කියන එකයි. හීනෙන් කළු සර්පෙක් ඔබව දෂ්ට කරනවා දැක්කොත් ඒක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබට ළඟදිම මොකක් හරි ලෙඩ රෝගයක් සහ හදිසි අනතුරක් ඇති වෙන්න යනවා කියන එකයි. හීනෙන් කුඩා සර්ප පැටව දකින එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබට ඔබේ ජීවිතේ එන්න තියෙන ප්‍රශ්න ගැන ඔබ කලින්ම දැනුවත් වෙනවා කියන එකයි. හීනෙන් සුදු සර්පෙක් දෂ්ට කරනවා දැක්කොත් ඒක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඒ දකින කෙනාට ගොඩක් ලොකු ධනයක්, සම්පතක් ලැබෙන්න යන්නේ කියන එකයි. ඒ වගේම හීනෙන් සුදු ණයෙක්ව දකින එකත් ගොඩක් සුබ දෙයක්. ඔබ හීනෙන් සර්පෙක්ව මරනවා දැක්කොත් ඒක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබ සතුරන්ව පරාජය කරලා ඔබේ ප්‍රශ්න විසඳගෙන ඔබ කරන සියලුම දේවල් වලින් ඔබ සාර්ථක වෙනවා කියන එකයි. හීනෙන් සර්පෙක් දෂ්ට කරලා මැරෙන එක සහ වෙනත් කෙනෙක්ව සර්පෙක් දෂ්ට කරලා මැරෙනව දකින එකේ තේරුම ඔවුන්ට සුව කරන්න බැරි ලෙඩ රෝග තිබුණා නම් ඒ ලෙඩ රෝග සුව වෙනවා කියන එකයි. හීනෙන් සර්පෙක් දෂ්ට කරලා බෙහෙත් කරනවා දැක්කොත් ඒකේ තේරුම ප්‍රශ්න වලින් මිදෙනවා කියන එකයි. ඒ කියන්නේ ඔබට ප්‍රශ්න එයි, නමුත් ඔබ ඒ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙනවා කියන එකයි. හීනෙන් ගොඩක් සර්පීන් එකළඟ ඉන්නව දැක්කොත් ඒක ගොඩක් අසුබයි. ඔබ හීනෙන් ගොඩක් සර්පීන් එකළඟ ඉද්දි ඒ සර්පීන්ව එළවනවා හරි මරනවා හරි දැක්කොත් ඒ ගොඩක් සුබයි. ඔබ පාරේ යද්දි ඔබේ ඉදිරියෙන් සර්පීන් පාර හරහා මාරු වෙනව දැක්කොත් ඒකේ තේරුම ඔබේ සතුරන් පරාජය වෙනවා කියන එකයි. ඒ වගේම ඔබ විශේෂ ගමනක් යන්න කලින් දවසේ රැ හීනෙන් සර්පීන් පාර දෙපස මාරු වෙනව දැක්කොත් පහුවදාට ඒ ගමන යන්නේ නැතුව ඉන්න. මොකද ඒකේ තේරුම ඔබට හදිසි අනතුරක් සහ පාඩු අලාභහානි සිදු වෙන්න යනවා කියන එකයි. හීනෙන් සර්පයෙකුගේ නැට්ට දකින එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබේ කිසියම් බලාපොරොත්තුවක් ළඟදිම ඉටු වෙන්න යනවා කියන එකයි. සර්පයින් ජෝඩුවක් හීනෙන් දකින එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබේ ජීවිතේට ගොඩක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න යන්නේ කියන එකයි. හීනෙන් සර්පෙක්ව ගෙදර කොනක ඉන්නව දකින එක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබේ සියලුම සිතුම් පැතුම් ඉටු වෙන්න යනවා කියන එකයි. හීනෙන් සර්පෙක් බෙල්ලේ ඇතිලා ඉන්නව දකින එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබට මොකක් හරි ලොකු ලෙඩක් නැත්තම් ප්‍රශ්නයක් එන්න යනවා කියන එකයි. හීනෙන් සර්පෙක් සහ මුගටියෙක් රණ්ඩු වෙනව දැක්කොත් ඒක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබට ළඟදිම ලොකු නීතිමය ප්‍රශ්නයක් ඇති වෙලා උසාවි පවා යන්න වෙනවා කියන එකයි. හීනෙන් ඔබ සර්පෙක්ව අල්ලනවා දැක්කොත් ඒක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබ දියුණුව වෙනුවෙන් කරන සියලුම කාර්යයන් සාර්ථක වෙලා ඔබ ගොඩක් දියුණු වෙනවා කියන එකයි. හීනෙන් සර්පෙක් දෂ්ට කරන්න එනව දකින එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබේ ජීවිතේට සතුරන්ගෙන් ප්‍රශ්න ඇති වෙනවා කියන එකයි. හීනෙන් සර්පෙක් දෂ්ට කරන්න එනකොට ඔබ ඒ සර්පයාව මරනවා නම් ඒ ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබ ඔබේ ජීවිතේ තියෙන ප්‍රශ්න දුරු කරගන්නවා කියන එකයි. හීනෙන් සර්පයෙකුගේ දත් දැක්කොත් ඒකේ තේරුම ඔබ ජීවිතේ ගොඩක් විශ්වාස කරපු කෙනෙක් ඔබේ විශ්වාසය බිඳ දාන්න යන්නේ කියන එකයි. හීනෙන් මැරිලා ඉන්න සර්පයෙක්ව දකින එක ගොඩක් අසුබයි.
හීනෙන් ලොකු මහත සර්පයෙක්ව දැක්කොත් ඒක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න යනවා කියන එකයි. සර්පයෙකුගේ හැව දකින්න එකේ තේරුම ඔබේ ජීවිතේ වෙනස් වෙන්න යනවා කියන එකයි. හීනෙන් සර්පෙක් පස්සෙන් එනවා දකින්න එක ගොඩක් අසුබයි. ඒකේ තේරුම ඔබට මොකක් හරි විසඳගන්න අමාරු ප්‍රශ්නයක් ඇති වෙන්න යන්නේ කියන එකයි. ඔබට සර්පෙක් දෂ්ට කරන්න එද්දි ඔබ ඒ සර්පයාව එළවනවා හීනෙන් දැක්කොත් ඒක ගොඩක් සුබයි. ඒකේ තේරුම ඔබ දියුණුව වෙනුවෙන් කරන කාර්යයන් වලට බාධා ඇති වුණත් ඔබ ඒ බාධාවන් දුරු කරගෙන දියුණු වෙනවා කියන එකයි. හොඳයි. අද අපි මේ කියපු කරුණු ඔයාට වැදගත් වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. මේ වගේ දැනුම පිරුණු වීඩියෝ හැමදාම බලන්න විශ්ව දැනුම අපිව subscribe කරන්න. ඔබට සුබ දවසක්.